ඔයාල හැමෝම් ගොඩක් ආදරෙන් එම්.එස්. කිචන් එකට පිළිගන්නවා. අද අපි බලමු බඩගිනි වෙලාවට වගේම හවස ටී ටයිම් එකටත් කන්න ගොඩක් රස කෑමක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට මේ කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම අපිට මේක හදාගන්න පාන් පිටි ඕනෙනවා. මම පාන් පිටි අඩු කෝප්ප 3ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. මම 4 දිනක්ට සෑහෙන තමයි හදාගන්නේ. ඔයාලා හදාගන්න ප්‍රමාණය අනුව බලලා පාන් පිටි එකතු කරගන්න. ඊට පස්සේ මේකට ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න. ලුණු කුඩු එකතු කරගත්තට පස්සේ තෙල් වලින් තේ හැදි 3ක් විතර එකතු කරගෙන වතුර ටිකෙන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මම මේක හදාගන්නේ හරීම ලේසි විදිහට. ඔයාලත් මේ විදිහට හදාගන්නවා නම් හරීම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට පිටි ටික බෝලයක් විදිහට හදාගත්තට පස්සේ ඒක වටේට මම දැන් ඇස්ට්‍රෝ ටිකක් ගා ගන්නවා. ඔයාලත් මේ විදිහට කරගන්න. දැන් මේ විදිහට ඇස්ට්‍රෝ ටික තවරගත්තට පස්සේ දැන් මේක තව පොඩි බෝල වලට කඩා ගන්න ඕනේ. මම බෝල 4කට කඩා ගන්නවා. මේ විදිහට ටිකක් උඩින් පාම් පිටි තවරගෙන මේක හදාගන්න. දැන් මම පොඩි බෝල වලට කඩා ගන්නවා. දැන් බෝල 4කට වෙන් කරගෙන ඉවරයි. ඒක වෙනම පැත්තකින් තියලා pan එක රත් වෙන්න තියලා ඒකට තෙල් එකතු කරගෙන සොසේජ් කරල් 4ක් බැද ගන්න. මම බෝල 4කට වෙන් කරගත්ත හින්දා සොසේජ් කරල් 4ක් එකතු කරගත්තේ. ඔයාලත් මේ විදිහට එකතු කරගන්න. දැන් සොසේජ් කරල් ටිකත් බැදගත්තට පස්සේ හදාගත්ත පාම් පිටි බෝල වලින් එකක් අරගෙන ඒක මේ විදිහට රොටි එක හැඩයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ පිහියක් අරගෙන මේ විදිහට තීරු 3කට මම කපා ගන්නවා. ඔයාලත් මේ විදිහට කරගන්න. මේ විදිහට හරීම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලත් මේ විදිහට මේක නමා ගන්න ඕනේ සොසේජ් කරල් වටේටම. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ තව බලන්න පුළුවන්. දැන් එකක් හදාගෙන ඉවරයි. දැන් ඊතුල් ටිකත් මේ විදිහටම හදා ගන්න ඕනේ. දැන් සේරම ටික හදාගෙන ඉවරයි. දැන් මං ගෑරුප්පා කඩගෙන මේ විදිහට හදා ගන්නවා. ඔයාලා කැමති නම් මේකට තලයට එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක හදා ගන්න. දැන් මේ හදාගත්තු ඒ වගේ එකින් එක මං තෙලේ බැද ගන්නවා. මම මේක oven එකේ නෙමෙයි හදාගන්නේ. මේ විදිහට හරීම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ටිකක් ගැඹුරු තෙලේ මේක හදා ගන්න. මේ විදිහට ලා දුබුරු පාටක් වෙනකන් හදාගත්තාම ඇති. දැන් මම එකක් හදාගෙන ඉවරයි. දැන් අනිත් ටිකත් ඒ විදිහටම හදා ගන්න ඕනේ. දැන් සේරම ටික හදාගෙන ඉවරයි. ඔයාලත් පේනවා මේක හරීම රස පාටට තියනවා කියලා. ඒ වගේම තමයි මේක හරීම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා රස බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.